ගොඩක් අය අහලා තිබුණා බටර් නැතුව කේක් හදන්න පුළුවන්ද කියලා. ඇත්තටම බටර් නැතුව කේක් හදාගන්න පුළුවන්. ඒ හින්දා අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා බටර් නැතුව කේක් එකක් හදාගන්න විදිය. බිත්තරයි සීනි පිටි විතරයි අරගන්නේ. ගොඩාක්ම සොෆ්ට් මේ කේක් එක පුළුන් වගේ. බලමු කොහොමද හදාගන්නේ කියලා. බෝල් එකට දාගන්නවා බිත්තර තුනක්. ලොකු බිත්තර නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර. ෆ්‍රිජ් එකේ හැම තිබ්බනම් පැයක් විතර කාමර උෂ්ණත්වයේ තියලා ගන්න. බිත්තර ටික ටිකක් පෙනෙනකන් ඉස්සෙල්ලාම බීට් කරගන්න. බීටරේ උපරිම වේගයෙන් කරන්න. බීටර් එකක් නැතුව වික්ස් එකකින් හදා ගන්නත් පුළුවන් මේ කේක් එක. මේ විදිහට පෙනෙනකන් බීට් කරගත්තට පස්සේ සීනි ග්‍රෑම් 90ක් එකතු කරගන්නවා. ගොඩක්ම කැට ලොකු සීනි ගන්න නැතුව කුඩු කරගන්නේ නැතුව සීනි එකතු කරගත්තේ. ඔයා කැමති නම් කුඩු කරලා අරගන්න. සීනි ටික එකතු කරලා ක්‍රීම් එකක් ගන්නට එනකම් බීට් කරන්න. බීටරේ උපරිම වේගයෙන් විනාඩියක් විනාඩි 1.5ක් විතර බීට් කරන්න ඕනි. වික්ස් එකකින් හදනවා නම් විනාඩි 2ක් 2.5ක් වගේ යනවා. ගොඩක්ම ගණට හදා ගන්න එපා. බීටර් එක මේ විදියට උඩට උස්සලා බලන්න. එතකොට මේ වගේ ටින් කිරි පදමට වැටෙනවා නම් පදම හරි. බීටර් එක අයින් කරලා පිටි එකතු කරගන්න. පිටි ග්‍රෑම් 90ක්. කේක් පිටි අරගන්නත් පුළුවන් පාන් පිටි ගන්නත් පුළුවන්. හලලා එකතු කරගන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් බේක් කරනවා නම් බේකින් පවුඩර් එකතු කරගන්නේ නැද්ද කියලා. මේ කේක් එක හදාගන්න පුළුවන් බේකින් පවුඩර් එකතු කරගන්නේ නැතුව. පැතලි හැන්දක් අරගෙන කලවම් කරන්න. ගොඩක් වෙලා කලවම් කර කර ඉන්න එපා. ඉක්මනින්ම කලවම් කරගන්න. ඒ අතරතුර ඔයාගේ අවන් එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් වගේ ප්‍රීහීට් කරගත්තම ඇති. රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන් ලිපේ හදන්නත් පුළුවන්. ඒවැය හදාගන්න විදිය මම ඔයාලට මීට කලින් කියලා දීලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. වීඩියෝ ලින්ක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. සෙල්සියස් අංශක 170ටම අවන් එකේ හීට් එක තියාගෙන විනාඩි 40ක් 45ක් වගේ කාලයක් බේක් කරගන්න. රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්නවා නම් විනාඩි 20ක් වගේ ස්ටීම් කරගන්නේ. විනාඩි 20ක් විතර ගියාම ටූත් පික් එකක් දාලා බලන්න. බැටේ එක ගෑවිලා එනවා නම් තව විනාඩි 10ක් වගේ ස්ටීම් කරන්න. මේ තියන්නේ හොඳට නිමුණු ස්පොන්ජ් කේක් එක. අයිසින් කරගන්නත් පුළුවන් මේ කේක් එක. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් කේක් වගේම තියාගන්නත් පුළුවන්. මේ දවස්වල බටර් එහෙමත් ගණන් හින්දා ඔයාට මේ කේක් එක හදාගත්තොත් නම් ගොඩක්ම ලාභයි. ඒ වගේම රසයේ වෙනසකුත් නැහැ මේ කේක් එකේ. කේක් එකේ බර ග්‍රෑම් 300ට චුට්ටක් වැඩිපුර තියෙනවා.
අඩු වියදමකින් හදා ගන්න පුළුවන් පුළුන් වගේ ස්පොන්ජ් කේක් එකක්. මේ කේක් එක ඔයාට try කරලා බලන්න පුළුවන්. හදන්නත් ලේසි. අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්.